ශ්‍රීලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර එක් දින තරගාවලියට කලින් බොහෝ විචාරකයෝ කිව්වේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියා කණ්ඩායම හමුවේ අසරණ වෙන්න පුළුවන් කියලා. ඒකට සාධාරණ හේතු තිබුණා. මොකද එංගලන්තේ සෙල්ලම් කරලා ලොකු පරාජයක් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවට ආවේ. අනිත් එක ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව අවුරුදු 9කින් එක් දින තරගයක් ශ්‍රී ලංකාවේදී දිනලා තිබුණේ නැහැ. ওই தত্ত্বය තව දරුණු වුණේ ඉන්දියා කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතරේ පළවෙනි එක් දින තරගයෙන් ඉන්දියාව පහසු ජයක් ලබා ගැනීමත් එක්ක. ඒ තරගින් පස්සේ ක්‍රිකට් ඉන්ෆෝ වෙබ් අඩවිය එක්ක තරගයේ පසුබිම කළ මුරලිදරන් කිව්වේ IPL තරගාවලියේ ලෝකයේ හොඳම පන්දු යවන්නට මුහුණ දීලා ඉන්න ඉන්දියා ප්‍රතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්න කිසිම අභියෝගයක් නැහැ කියන දේ පෙන්වනවා කියලා. ආචර් වගේ වේග පන්දු යවන්න සුනිල් නාරායන් වගේ දඟ පන්දු යවන්න හමුවේ සෙල්ලම් කරලා ඇවිත් ශ්‍රී ලංකාවේ අත්දැකීම් අඩු පන්දු යවන්නන් හමුවේ සෙල්ලම් කරන එක ඉන්දියාවට ගොඩක් පහසුයි කියන දේ පළවෙනි තරගයේදීම පෙන්වුවා කියලා තමයි මුරලි කිව්වේ. හැබැයි මේ තත්ත්වයේ තරගාවලියේ දෙවැනි තරගයේ වෙද්දි වෙනස් වෙනවා. ශ්‍රී ලංකා පන්දු යවන්න හමුවේ ඉන්දියා ප්‍රතිකරුවන් අසරණ වෙද්දි ඉන්දියා කණ්ඩායමේ පන්දු යවන්න තමයි දෙවැනි තරගයේ ජයග්‍රහණයට අරගෙන යන්නේ. තුන්වැනි තරගයේ ඒ තත්ත්වය තවත් දියුණු වෙලා ශ්‍රී ලංකා පන්දු යවන්න හමුවේ මුලින් පන්දුවට පහර දීලා ඉන්දියාව පන්දු ආර 50 සෙල්ලම් කරගන්නත් බැරුව සියලු දෙනා දැවියනවා විතරක් නෙවෙයි තරගයත් පරාජයට පත් වෙනවා. මේ තත්ත්වෙත් එක්ක T20 තරගාවලියට ශ්‍රී ලංකාව යන්නේ හොඳ මානසික සූදානමක් එක්ක. ඒ කියන්නේ මුරලී T20 තරගාවලිය ගැන පෙරදැක්මේදී අදහස් දක්වලා තිබුණා. මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මානසිකව හොඳ සූදානමක් ඉන්නේ. මොකද ඉන්දියාව පරාජය කරන්න පුළුවන් කියන විශ්වාසය උන්ට ඇති වෙලා තියෙන්නේ. ඒක ගොඩක් වැදගත්. කොහොමුණත් ඉන්දියා කණ්ඩායම තරගාවලියේ ඉස්සරහින් ඉන්නවා කියන දේ කියන්න ඕන. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනසක් කරන්න පුළුවන් කියන දේ නම් අපිට කියන්න පුළුවන්. මම දකින විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරගවලට වඩා T20 තරග රටාවේදී ප්‍රබලයි. ඔවුන්ගේ රටාවේ දක්ෂතා පෙන්වන්න තියෙන අවස්ථා වැඩි. මොකද ප්‍රතිකරුවෝ ලකුණු 30-40 නිතර ගන්නවා තමයි අපි දැක්කේ. ඉතින් එක් දින තරගවලට ප්‍රමාණවත් නොවුනත් T20 තරගවලට ඒක ඇති. මම හිතන විදිහට තරග රාත්‍රියේ තියෙන නිසා කාසිවාසිය කියන දේ මේ තරගාවලියට ලොකු බලපෑමක් වෙන එකක් නැහැ. කොහොම වුණත් අපිට පළවෙනි තරගයට කණ්ඩායම් දෙක මුහුණ දෙන විදිහ එක තමයි තරගාවලිය මොන වගේ වෙයිද කියලා කියන්න පුළුවන්. ඔයාලට අනාවැකියක් කියන්න පුළුවන්ද? තරගාවලිය කවුරු දිනයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.